ආයිබෝවන් සුබ දවසක් ඔයාල හැමෝටම අද මම කතා කරන්න හිතුවා කොයිතරම් කෑම කෑවත් බබාලගේ බර වැඩි නොවෙන්න හේතු වෙන්න පුළුවන් කරුණු ගැන මොකද අම්මලා කීප දෙනෙක්ම මගෙන් අහලා තිබ්බා බබා හොඳට කනවා ඒත් බර වැඩි වෙන්නේ නැහැ කියලා ඉතින් ඒ ගැටලුව තියෙන අයට තමයි අද වීඩියෝ එක එහෙනම් අපි බලමු කෑවත් බර වැඩි නොවෙන්න පුළුවන් හේතු මොනවාද කියලා පළවෙනි කාරණාව තමයි අපි බබාට දෙන කෑම දියාරුවට දෙන එක බබාලට කෑම දෙනකොට සාමාන්‍යයෙන් ටිකක් ගන්නට දෙන්න ඕනේ දියර ස්වභාවයෙන් දියර ස්වභාවයෙන් දුන්නට ලොකුවට බර වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. අපි බබාට සුප් එකක් හදලා දුන්නත් ඒක වැඩිහිටි අපි බොනවා වගේ වතුර ගතිය වැඩි තියන්නේ නැතුව ටිකක් වතුර ගතිය හින්දලා බබාට දෙන්න ඕනේ ටිකක් උකු වෙන්න හදලා. ඉතින් බබා හොඳට කෑවට කෑමකේ දියර ගතිය වැඩි නම් බබාගේ බර වැඩි වෙන්නේ ටිකක් හෙමින්. දෙවෙනි කාරණාව තමයි බබාගේ කෑම ප්‍රමාණය ඉක්මවා රත් කිරීම. මේ සිද්ධියේදී කෑමවල තියෙන සමහර පෝෂක විනාශ වෙනවා. ඒකත් බබාගේ බර හෙමින් වැඩි වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. බබාට බත් එකක් හදනවා නම් මුලින්ම හාල් විතරක් ලිපේ තියලා ඊළඟට හීනියට කපාගත්ත එළවලු ටික එකතු කරන්න ඕන. බත් එක බාගට තැඹුණාම තමයි අපි එළවලු එකතු කරන්නේ. ඒ එළවලු එකතු කරගන්න වෙලාවටම අපිට පුළුවන් මාළු කෑල්ල හෝ මස් හෝ පීකුදු බබාට දෙන දෙයක් හීනියට කපලා බත් එකට එකතු කරන්න. ඊළඟට අපි බත් එකට පලා වර්ග එකතු කරනකොට බත් එක තැඹුණාට පස්සේ ලිපෙන් බාන වෙලාවට තමයි පලා වර්ග එකතු කරන්නේ. හාල් මැස්ස කුඩු වගේ දෙයක් එකතු කරනවා නම් ඒක උනත් අපි එකතු කරන්නේ ලිපෙන් බා ගන්න අවස්ථාවේදී. ඉතින් අපේ පහසුවට අපි එළවලු, හාල්, මාළු මේ හැමදේම එකට දාලා ලිපේ තියලා බබාට බත් එක හදලා දුන්නට ඒකේ තියෙන පෝෂණේ තැඹිලා විනාශ වෙලා තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා කෑම එක හදනකොට මම අර කලින් කියපු පිළිවෙලට බබාට හදලා දෙන්න. ඒ විදිහට හැදුවාම කෑම එකේ තියෙන පෝෂණ විනාශ වෙන ප්‍රමාණය හුඟක් අඩුයි. ඒ නිසා බබාගේ බර සාමාන්‍ය විදිහට ඒ වගේ කෑම එකක් කෑවහම වැඩි වෙනවා. තුන්වෙනි කාරණාව තමයි බබා වැඩිපුර කන්නේ පැණි රස කෑම, පිටි කෑම, බිස්කට් වගේ වනම් බබාගේ බර වැඩිවීම සිද්ධ වෙන්නේත් හෙමින්. ඒ වගේ කෑම වලින් බබාගේ බඩ පිරුණට බබාට හොඳ පෝෂණයක් ලැබෙන්නේ නැහැනේ. ඉතින් ඒ නිසා බර ලොකුවට වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ හින්දා පැණි රස කෑම, පිටි කෑම, බිස්කට් වගේ දේවල් බබාලට දෙනකොට සීමා සහිතව බබාලට දෙන්න ඕන. බබාට හදපු කෑමක බබා කෑවේ නැහැ කියලා ඒ වගේ කෑම ಜಾති දීලා බබාගේ බඩ පිරෙව්වට වැඩක් වෙන්නේ නැහැ. හතරවෙනි කාරණාව තමයි බබාට උදේට හදන කෑමක නැවත නැවත රත් කර කර කීප වතාවක්ම කවන එක. දවස පුරාම බබාට ඒ කෑමක කවන එක මේක ගොඩාක් අම්මලා කරන වැඩක් නෙමෙයි. නමුත් අම්මලා කීප දෙනෙක් මේ වැඩේ කරනවා. කෑම එකක් නැවත නැවත රත් කරනකොට ඒකේ තියෙන පෝෂණේ ටික ටික විනාශ වෙනවා. ඉතින් ඒ වගේ කෑම එකක් බබාට දුන්නා කියලා බබාගේ බර වැඩිවීම ලොකුවට බලාපොරොත්තු වෙන්න බෑ. බබාට උදේ හදපු කෑම එක දවල්ටත් දෙනවා නම් දවල්ට ඒ දෙන වෙලාවට පොඩ්ඩක් රත් කරලා දෙන්න. උදේ හදපු කෑම එක බබාගේ උදෑසන කෙටි වේලටත් රත් කරලා දීලා ආයේ දවල්ට කන වෙලාවට ආයේ දවල්ටත් රත් කරලා දීලා බබාට ඒ කෑම එකෙන් ලොකු බර වැඩිවීමක් සිද්ධ කරගන්න එක බලාපොරොත්තු වෙන්න එපා. පස්වෙනි කාරණාව තමයි ඕගොල්ලන්ට ඉන්නේ හුඟක් දඟ බබෙක් නම් බබාගේ බර වැඩි වෙන්නේ ටිකක් හෙමින්. මොකද බබා හොඳට කෑවට දඟලලා කරලා ඉන්න නිසා ටිකක් බර වැඩි වෙනවා සිද්ධ වෙන්නේ අඩුවෙන්. ටිකක් අර දඟ අඩු බබෙක්ට වඩා දඟ බබෙක්ගේ බර වැඩි වෙන්නේ හෙමි. ඊළඟ කාරණාව තමයි බබා හොඳට කනවා වුණත් තේ කෝපි වගේ දේවල් බබාට බොන්න දෙනවා නම් බබාගේ බර වැඩි වෙනවා අඩු වෙන්න පුළුවන්. මොකද තේ කෝපි වලට පුළුවන් අපි කන කෑම වල තියෙන සමහර පෝෂක ශරීරයට උරා ගන්න එක සීමා කරන්න. ඉතින් බබා දවසට කීප වතාවක් තේ කෝපි වගේ දේවල් බොනවා නම් ඒකත් බබාගේ බර ටිකක් හිමින් වැඩි වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් බබා කෑම කාලත් බබාගේ බර වැඩි වෙනවා අඩුයි කියන අයට බලන්න පුළුවන් තමන් අතින් මේ වගේ දේවල් සිද්ධ වෙනවද කියලා. ඉතින් එහෙනම් ඕගොල්ලෝ ඒ ගැන ටිකක් සැලකිලිමත් වෙන්න. අපි තවත් කෑම රෙසිපි වීඩියෝ එකකදී ආයෙත් දවසක හම්බ වෙමු. එතකල් ඔයගලන්ට සුබ දවසක්. ඒ වගේම අපිට subscribe කරන්න අමතක කරන්න එපා.